ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි සමසිත සුවපත් කරන්නට ලෞතර වූ ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධයා නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් සාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහඳ පවත්වා වන්දනා කරමු සාදු 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 පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වයේ ලබා දෙන්නට යෙදෙන්නේ වාරියපොළ රන්දෙනිය ව්‍යාපාරයේ පදිංචි සමන් මාන්නපෙරුම මහතා සමග නිලුෂා රාජකරුණා මහත්මිය විසින් එසේනම් ඔබ අප කෙරෙහි මිත්සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත් त्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुखदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रवणे किरीम संदहा सहभागी वेने पिन्वत दससिल मैनियन वहन्सेला प्रधानव अद धर्म देशनावे प्रधान दायकत्वे दरने
සමන් මාන්න පෙරම මහත්මා ඇතුළු සත්පුරුෂ කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමි වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ පිනතිනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන තවත් උතුම් ගාථා රත්නයක් දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරින මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරී මේ ගාථා රත්නයේ සරල තේරුම පිළිබඳව සිහිපත් කළොත් දිසෝ කියලා මෙතන හැඳින්වුවේ හොරෙකුට දිසෝ දිසං යන්තං කෛරා හොරෙක් තවත් ඒ වාගෙම හොරෙකුට යම් අපරාධයක් කරයිද වේරී වාපන වේරින වෛරක්කාරයෙක් තවත් ඒ වගේම වෛරක්කාරයෙකුට යම් අපරාධයක් කරයිද පින්නතුනි මේ කාරණා දෙකටම වඩා මිච්ඡා පනිහිතං චිත්තං පවට නැබුරු කරගත්ත හිත අපිට මහා බරපතල අපරාධයක් කරනවා කියන එකයි මේ ගාථාවේ සරල තේරුම හොරෙක් හොරෙකුට කරන අපරාධයකට වඩා කියලා කියහම හොරෙක් සාමාන්‍ය මිනිහෙකුට කරදරයක් කරනවට වඩා තමන් වගේම තවත් බිහිසුණු හොරෙකුට අපරාධකාරීෙකුට කරදරයක් කරන්න සූදානම් වෙනකොට ඒ කරදරයත් ඊටාම බිහිසුණු කරදරයක් සාමාන්‍ය මිනිහෙක් පාලනය කරන්න මර්ධනය කරන්න සමහර වෙලාවට පිහියක් එහෙම නැත්තම් තුවක්කුවක් පෙන්නන්න විතරයි ඕනේ. එයින්ම සාමාන්‍ය පුද්ගලයෝ නිශ්ශබ්ද වෙනවා. නමුත් Taman වගේම තවත් හොරෙක් එහෙම පාලනය කරන්න බැරි මේ පුද්ගලයා සමහරට පිහියක් පෙන්නනකොට අර පුද්ගලයා ගාව පිස්තෝලයක් තියෙනවා. මොහු පිහියක් පෙන්නනකොට අනික් පුද්ගලයා ගාව කඩුවක් තියෙනවා. ඒ වගේ තවත් හොරෙකුට අපරාධයක් කරන්න යනකොට ඒක බිහිසුණු එකක්. ඒ වගේම තමයි වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙකුට කරදරයක් කරනකොට ඒකත් ඉතාම භයානක අපරාධයක්. හැබැයි මේ දෙකටම වඩා භයානකයි කියලා දේශනා කළේ වැරදියට පිහිටවාගත්ත හිත අපිට මහා භයානක අනතුරක් කරනවා. පින්නතනි හොරෙක් එහෙම නැත්තම් වෛරක්කාරයෙක් අපිට කරදරයක් කරනවා නම් එහෙම නැත්තම් තවත් වෛරක්කාරයෙකුට කරදරයක් කරනවා නම් කරන්න පුළුවන් උපරිමය තමයි මරල දාන එක. ඊට වඩා නම් දෙයක් කරන්න කොහොමවත් බෑ. මරණ එක තමයි උපරිම දේ. නමුත් පින්නතිනි වැරදියට
පිහිටවාගත් හිත මැරුණට පස්සේ අපි සතර අපායටම අරන් යනවා. හොරාට බෑනේ අපි අපායට දාන්න. වෛරක්කාරයාට බෑනේ අපි අපායට තල්ලු කරන්න. ඔහුට පුළුවන් මරන්න විතරයි. පාපේ පිහිටවාපු හිත තමයි සංසාරේ සතර අපායේ අවුරුදු අසංඛ්‍ය ගණන් අපි අරගෙන යන්නේ. එහිඳ අර දෙකටම වඩා හරි භයානකයි වැරදියට පිහිටවපු හිත. මේ ගාථා රත්නේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නන්ද කියන ගොපල්ලට. අනාථපිණ්ඩික සිද්ධාතුමාගේ ගවයෝ බලාගන්න ගොපල්ලෙක් හිටිය නන්ද කියලා. නන්ද ගොපල්ලෙක් වුණාට හරි ධනවත් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. නන්ද ධනවතෙක් වුණාට නන්ද තමන්ගේ රැකියාව ඒ විදිහටම කරගෙන ගියා. එක දවසක් නන්දට හිතෙනවා මටත් බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න ලැබුණොත් කියලා. මොකද නන්ද හරි කීකරු සේවකෙක්. අඩ මාසයකට මාසයකට එකමාරකට මේ වගේ අවස්ථාවන් වල දීකිරි ගිතෙල් ආදී පස්ගෝ රස අරගෙන තමන්ගේ ස්වාමියා බලන්න එන නන්ද සවත් නුවරදී බුදුරජාණන් වහන්සේ දකින්නත් නිතර නිතර යනවා. සිටු මාලිගාවේදීත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙනවා ඇති. ඉතින් සිටු මාලිගාව හැමදාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානශාලාවක්. ඉතින් නන්දටත් හරි ආසාවක් ඇති වුණා දානයක් දෙන්න. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණ වෙලාවක ආරාධනා කළා ස්වාමීනි මගේ ගෙදරිනුත් දානයක් වළඳන්න වඩින්න කියලා. ආරාධනාව නම් බාරගත්තා. අහවල් දවසේ වඩින්නම් නන්ද කියලා භාග්‍යතුන් වහන්සේ සිහිපත් කිරීමක් කළේ නැහැ. නන්දට සතුටුයි ආරාධනාව බාරගත්ත එක ගැන. නමුත් දිනේ තාම දන්නේ නැහැ. කාලයක් ගත වෙලා ගියා. නන්ද බලාපොරොත්තුෙන් ඉන්නවා. එක දවසක් ධර්මචාරිකාවේ වැඩම කරලා ආපහු වඩින අපේ බුදුරජාණන් වහන්සේ නන්දගේ ගෙවල් තියෙන ඉසව්වෙන් වැඩලා ඒ ගෙවල් තියෙන ඉසව්වේ වනාන්තරයක නතර වුණා. නන්දට ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ අද ළඟටම වැඩලා කියලා. නන්ද බොහෝම සතුටින් ඒ වනලැහැබට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. වන්දනා කරලා එකත් පසෙක වාඩි වෙලා ටික වෙලාවක් කතා බහ කළා. ඔය අතරේ නන්ද බුදුරජාණන් වහන්සේට මතක් කළා. ස්වාමීනි අද අපේ ගෙවල් තියෙන ළඟටම වැඩලා ඉන්නේ. මගේ අර ආරාධනාවට අනුව හෙට භාග්‍යතුන් වහන්සේ මගේ ගෙදර දානෙට වඩිමුද කියලා. හා කීවා. නන්දට පුදුම සතුටක්. නන්ද වහාම ගෙදර ගිහිල්ලා හෙට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන්න සූදානම් වුණා. සියලුම දේ මේ පැය ගාන ඇතුළත නන්ද සූදානම් කළා. ගෙදර හරියට මිහිබට දිව්‍ය ලෝකයක් වගේ බොහොම අලංකාරව සරසලා. භාග්‍යතුන් වහන්සේ වඩින මාවත ඒ මාවත විශාල පිරිසක් පින්කමටත් ආවා. හුඟක් අය නන්දගේ සැරසිලි බලන්න කැමැත්තක් දක්වලා තිබුණා. භාග්‍යතුන් වහන්සේ දානෙට වැඩම කළා. ප්‍රණීතව සකස් කරගත්ත භෝජන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළා. දානේ වළඳලා ඉවර වුණාම නන්ද බුදුරජාණන් වහන්සේට මතක් කළා. ස්වාමීනි මට අනුකම්පා කරන සේක්වා. මටත් පින් ඇත්තන්. භාග්‍යතුන් වහන්සේ තවත් දවස් හය මගෙන්ම දන් වළඳන සේක්වා කියලා. ඒ ආරාධනාවත් බාරගත්තා. එතකොට එක දිගටම නන්ද දවස් හතක් බුදුරජාණන් වහන්සේට දන් දුන්නා.
හත්වෙනි දවසේ දානේ වළඳලා අවසානයේ අපේ බුදුරජාණන් වහන්සේ දානේ වැළඳීමෙන් පස්සේ සිදු කරන අනුශාසනාව සිද්ධ කළා. මේ අනුශාසනාව අවසානයේ නන්ද අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලබගත්තා. බුදුරජාණන් වහන්සේ වඩින්නයි සූදානම් වෙන්නේ. නන්ද බුදුරජාණන් වහන්සේගේ පාත්‍රී ගත්තා. දැන් නන්දත් පසුගමන් කරනවා. සෑහෙන දුර පසුගමන් කළා. බොහෝ දුර ගමන් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ නන්දට කතා කළා. දැන් පාත්‍රී අපිට දෙන්න. නන්ද ආපහු යන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ පිළිගන්වලා නන්ද යන්න පිටත් වුණා. හැබැයි නන්දට වැඩි දුරක් යන්න උනේ නැහැ. කැලෑවෙන් කවුද විදපු ඊතලයක් නන්දගේ ශරීරයේ සිදුරු කරගෙනම ගියා. මහා සංඝරත්නයේ බලාගෙන ඉන්නකොට නන්ද මහ පොළොව මත ඇදවැටුණා. භාග්‍යතුන් වහන්සේ වැඩියා. වික්ෂු සංඝයාත් වැඩම කළා. උපස්ථාන ශාලාවට එකතු වෙච්ච සංඝයා සාකච්ඡා කරනවා. භාග්‍යතුන් වහන්සේගේ වැඩම කිරීම නන්දට මහත් අයහපතක් කළා නේද කියලා. භාග්‍යතුන් වහන්සේත් වඩිනකොට මේ සාකච්ඡාව සිදුවෙමින් තිබුණ නිසා මහණෙනි මම එන්න කලින් මොන වාගේ කාරණාවක සාකච්ඡා කර කර හිටියද? භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට වැඳලා එකක් පස්සෙක වාඩි වෙලා මේ කාරණාව මතක් කළා. ස්වාමීනි නන්ද එදා අපිට පාත්‍රයේ භාග්‍යතුන් වහන්සේගේ පිළිගන්වලා ගෙදර යන්න හැරිලා වැඩි දුරක් ගමන් කළේ නෑ. මගදිම මැරුණා ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ එදා නන්දලාගේ ගෙවල් පැත්තට වැඩියේ නැත්තම් නන්ද අපේ පසුගමන් කිරීමකුත් කරන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේගේ පසුගමන් කිරීම කරන්නේ නෑ. එහෙනම් නන්ද ගෙදර තමයි ඉන්නේ. ඉතින් අද මේ පාරේ මේ වෙලාවට ආව නිසානේ නන්දට ඊතලිය වැදුනේ. ගෙදරට වෙලා හිටියනම් මේ කාරණාව වෙන්නේ නැහනේ කියන සාකච්ඡාවයි මේ සිද්ධ වෙන්නේ. ආන් මේ කරුණ ආරම්භ මුල් කරගෙන තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නේ දේශනා කළේ. මහණෙනි එහෙම නෙමෙයි. නන්ද අද ගෙදර හිටියත් මැරෙනවා. නන්ද සිව් දිසාවෙන් කොයි දිහාවට ගියත් නන්ද මැරෙනවා. අපිත් එක්ක එන්නේ නැතුව නන්ද වෙන පැත්තකට ගියා නම් ඒත් නන්ද අද මැරෙනවා. මොන ක්‍රමයකින් හරි අද දවසේ නන්ද මැරෙනවා. නන්ද මරණයෙන් බේරන්න සුදුස්සේ හිටියේ නැහැ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මතක් කළා. සිව් දිසාවෙන් කොයි දිසාවට ගියත් නන්ද මැරෙනවා. අද නන්ද මැරෙන දවස. මෙතෙක් භික්ෂූන් වහන්සේලා නොදන්නේ, ඒ වගේම නන්දත් නොදන්නේ කාරණාවක් බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. ඇයි බුදුරජාණන් වහන්සේ එදා ආරාධනාව බාරගත්ත දවසේ නන්දට උත්තරයක් නුදුන්නේ? දිනය ගැන වඩින්නම් කියලා කිව්ව මිසක් දිනේ කීවේ නෑ. නන්ද හරි ශ්‍රද්ධාවන්තයි. ඒ වුණාට නන්දගේ ප්‍රඥාව මෝරලා නෑ. නන්දගේ ප්‍රඥාව ටිකක් මෝරණකම් තමයි දිනය ලබා නුදුන්නේ. නන්ද එදා මැරෙන බව භාග්‍යතුන් වහන්සේ දන්නේ කලින්මයි. ආන් ඒ නිසා නන්ද බුදුරජාණන් වහන්සේට හත්වෙනි දවසේ දන් දෙනකොට භාග්‍යතුන් වහන්සේ දන්නෝ ආයේ නන්ද කවදාවත් දන් දෙන්නේ නැහැ කියලා.
නන්ද පාත්‍රය අරගෙන බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් තියෙන පියවරක් පියවරක් ගානේ බුදුරජාණන් වහන්සේ දන්නවා ඔය තියෙන අඩිය පහු කරලා ඔබ ආපහු යන්නේ නැහැ නන්දගේ මාලිගාවෙන් එළියට බහිනකොට දන්නවා නන්ද ඔබ ආයේ ওই ගෙදරට අඩිය තියන්නේ නැහැ සිහියෙන් පණ පිටි නන්ද ඔබ මේ ගේට්ටුවෙන් ඇතුළට අය ජීවිතේ අරන් ඇතුළු වෙන්නේ නැහැ ඒ වාගේ පහු කරන අඩියක් අඩියක් ගානේ භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ අඩිය පහු කරලා ආපහු යන්නේ නැහැ කියලා. එතකොට මේ භික්ෂූන් වහන්සේලා රහත් නොවිච්ච භික්ෂූන් වහන්සේලා හිතපු දේවල් භාග්‍යතුන් වහන්සේ දන්නේ බොහොම හුඟක් කලින්. එතකොට නන්දගේ පාත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඉල්ලගත්තේ නන්දගේ යති. නන්ද තව ජීවත් වෙන්නේ ඊටාම සුළු මොහොතයි කියන කාරණාව දැන දැන. නමුත් නන්දට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළාද නන්ද පාත්‍රේ පිළිගන්වලා ඔතනම හිටගෙන ඉන්න ටික වෙලාවක් ඊට පස්සේ යන්න කියලා. එහෙම සඳහන් කළේ නැහැ. දන්නවා දැන් හැරිලා මද දුරයි නන්ද මේ ලෝකේ ඇතහැරලා යනවා. ඉතින් කෙනෙකුට එතකොට හිතෙන්නේ නැද්ද ඇයි බුදුරජාණන් වහන්සේ නන්ද බේරගත්තේ නැත්තේ කියලා. එහෙමත් හිතෙන්න පුළුවන්. පින්නතනි භාග්‍යතුන් වහන්සේ නන්ද බේරලා ඉවරයි. බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබෙන හැටි සාමාන්‍ය අපිට තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ සරණ නමුත් තියෙන උදාහරණයක් ඇටියෙට අපේ පින්නතුන් කල්පනා කරන්නකෝ අර පාණ්ඩු රෝගයක් හැදිලා මැරෙන්න වැටිලා හිටපු මට්ට කුණ්ඩලිය ගැන කාගේවත් සරණක් නැද තාත්තගේ පිහිටක් නැහැ මැරෙනකන් එළියට දාලා බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව නිසා භාග්‍යතුන් වහන්සේ මට්ට කුණ්ඩලියට පේන්න වැඩි හිටියා මට්ට කුණ්ඩලී බිච්ච පැත්තට හැරිලා හිටී භාග්‍යතුන් වහන්සේගේ අපූරු රශ්මි කදම්බය ඒ බිත්තියට එල්ල කළා කවදාවත් ජීවිතේ දැකලා නැති තරම් මේ ලස්සන ආලෝකය කොහෙන්ද කියලා හැරිලා අමාරුවෙන් හැරිලා බලනකොට ඔහු දැක්කේ බුදුරජාණන් වහන්සේගේ මුව මඩල එයින් ඇති වුණ චිත්ත ප්‍රීතියෙන් ඔහු මරණයට පත් වෙලා දෙව්ලොව ඉපදුනා. එතකොට කෙනෙකුට අහන්න බැරිද? ඇයි බුදුරජාණන් වහන්සේට මට්ට කුණ්ඩලීගේ ලෙඩේ සනීප කරලා ජීවිතේ රැකලා දෙන්න තිබ්බේ නැද්ද කියලා. එහෙම හිතන්න පුළුවන් කෙනෙකුට. ඒ පිණිතරි චත්තමානවක චත්ත කියන තරුණයා ශිල්ප ඉගෙනගෙන තමන්ගේ ගෙදර ඇවිල්ලා ගුරුවරයාට දෙන්න තියෙන ගුරු පඳුර අරගෙන කහවණුත් අරගෙන ආපහු සැරයක් ගුරු ගෙදර යනවා. හැන්දෑවෙමයි කලින් දවසේ යන්න ලෑස්ති වුණේ. නමුත් රෑවෙච්ච හින්දා අම්මයි තාත්තයි යන්න දුන්නේ නැහැ. පහුවදා උදේම ගිහිල්ලා ගුරු පඳුරු දීලා එන්න කිව්වා. උදේම පිටත් වුණා. මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන වෙලාවේ එදා භාග්‍යතුන් වහන්සේ මේ චත්තමානවක දැක්කා. බෞද්ධ දරුවෙක් නෙමෙයි චත්තමානවක කියන්නේ. නමුත් මොහුට පෙරපින් තියෙනවා. මොහුට පිහිට වෙන්න ඕනේ මම. මගේ පිහිට මේ වෙලාවේ ලබන්න සුදුසුයි මොහු. අපේ බුදුරජාණන් වහන්සේ මගට වැඩම කරලා චත්තමානවකට පේන්න වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ දැක්කහම චත්තමානවක ළඟට ආවා. බුදුරජාණන් වහන්සේට වැඳලා සතුටු සාමිචී ටිකක් කතා බහ කළා. කතා බහ කරනකොට බුදුරජාණන් වහන්සේ චත්තමානවකගෙන් ඇහුවා චත්ත ඔබ තෙරුවන් සරණ ගිහිල්ලාද කියලා. නෑ ස්වාමීනි. එහෙම කල්පනාවක් නැද්ද? ස්වාමීනි
ඔය තෙරුවන් සරණ ගියහම මට ලැබෙන ලාභය මොකද්ද කියලා අහුවහම තෙරුවන් සරණ යෑමේ ලාභය භාග්‍යතුන් වහන්සේ මේ මානවකයාට කියලා දුන්නා. ඔහුට බොහෝම සතුටුයි. ඔහු බුදුරජාණන් වහන්සේට මතක් කළා, ස්වාමීනි ඒ උතුම් රත්නත්‍රයේ සරණ යන්න මම කැමතියි. බුදුරජාණන් වහන්සේ චත්ත මානවකට කරුණු පැහැදිලි කරලා දීලා බුදු ගුණ, දහම් ගුණ, සංග ගුණ අන්තර්ගත ගාථා තුනක් දේශනා කොට වදාළා. ඒ ගාථා තුන අපි පින්නතුන් හැමෝම වගේ දන්නවා. මොහුට හරි සතුටුයි. ඔහු මේ ගාථා තුන සජ්ජායනා කර කර ආචාර්යවරයා හොයාගෙන යන්න පිටත් වුණා. දැන් චත්තමානෝක දන්නවද තමන් මගදි මරණවා කියලා? බුදුරජාණන් වහන්සේ දන්නේ නැද්ද? දන්නවා. තව ටිකකින් මගදි චත්තමානෝක හොරු විසින් මරණවා. කහවණු ටික පැහැර ගන්නවා. චත්තමානෝකට ඉගෙනගත්ත ශිල්පෝලින් වැඩක් ගන්න පුළුවන් වුණාද? ගුරු ගෙදරින් පිටත් වුණා. කහවණු ටික අරගෙන යනවා ගුරු පඬුරු දෙන්න. ඉතින් යනකොට අතරමඟදී මරණා. අවුරුදු ගාන නැත්නම් දීර්ඝ කාලයක් ඉගෙනගත්ත ශිල්පෝලින් කිසිම වැඩක් කිසිම වැඩකුත් නැහැ, කහවණුත් නැහැ, ජීවිතෙත් නැහැ. එහෙනම් ඉතින් භාග්‍යතුන් වහන්සේ කියන්න තිබුණනේ මානවක අද ඔය පාරේ යන්න එපා. හොරු බලාගෙන ඉන්නවා ඔබ එනකම්. ආපහු යන්න ගෙදර. නැත්තං එන්න මාත් එක්ක යන්න. ඉතින් එහෙම එක්ක යන්න එපා. එක්ක ගියේ නෑනේ. තෙරුවන් සරණ ගියපු කෙනෙක් බවට පත් කරලා භාග්‍යතුන් වහන්සේ වැඩියා. චත්තමානෝක මගදි මැරුවා. මරණයත් එක්කම චත්තමානෝක ගිහිල්ලා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා. මව්පියන්ට පස්සේ ආරංචි වුණා. මව්පියෝ අඬාගෙන වැළපීගෙන ඇවිල්ලා චත්තගේ දේහය ආදාහනය කරනවා. චත්තමානෝක ඉපදිච්ච දිව්‍ය ලෝකේ තමන්ට පහළ වුණ දිව්‍ය විමානයත් අරගෙනම මනුස්ස ලෝකෙට එනවා. ඇවිල්ලා මව්පියන්ටත් කතා කරනවා. තමන්ට මේ පිහිට උනේ කවුද? භාග්‍යතුන් වහන්සේ කියන කාරණාව මව්පියන්ටත් මතක් කරලා මව්පියොත් තෙරුවන් සරණ ගියපු අය බවට පත් කරන්න කටයුතු කරනවා. දැන් බාණ්ඩක භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබිලා තියෙන හැටි අපි බලාපොරොත්තු වෙච්ච විදිහටද සරණ ලැබිලා තියෙන්නේ? නෑ, අපි බලාපොරොත්තු නැති විදිහකට. අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ එක තරුණ ස්වාමි පුරුෂයෙක් තමන්ගේ ස්වාමි දියණියත් එක්ක ස්වාමි දියණියගේ සහෝදරයගේ ගෙදර යනවා. භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ඒ දෙපළ දැක්කා. ඒ අයගේ ජීවිතයට එළඹෙන අනතුරක් දන්නවා. ඒ තරුණියට මූණ පාණ්ඩ වෙන සිද්ධිය දන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ පිහිට ලැබුණොත් ඇයත් ඇගේ ස්වාමියත් සෝවාන් වෙන බවත් ඔවුන්ට අනාගතයේ උපදින දරුවත් මේ ශාසනයේ පැවිදි වෙලා රහත් වෙන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ආන් ඒ නිසා ඔවුන් එන මග ඔවුන් සොයාගෙන පෙරමගට වැඩලා ඔවුන් තිසරණෙහි පිහිටවලා ඔවුන්ට පන්සිල් සමාදන් කෙරෙව්වා. දිවි හිමියෙන් ඒ සීලය රැකගන්න කියලා භාග්‍යතුන් වහන්සේ ඔවුන්ට මතක් කරලා භාග්‍යතුන් වහන්සේ වැඩියා. අන්තිමට තමන්ගේ සහෝදරයා තමන්ගේ සහෝදරිය මරන්න කැලයට ඇදගෙන යනවා. සහෝදරයාගේ බිරිඳගේ ඉල්ලීමට ඇය මරන්න කැලයට ඇදගෙන යනවා. කැලයට ඇදගෙන යනකොට ඇය කියනවා, අනේ ස්වාමීනි මගේ දරුවා බිහි වෙන්න ළඟයි, ඇයට ලැජ්ජයි සහෝදරයා ළඟ ඉන්නවා, ටිකක් ඈතට යන්න මං දරුවා බිහි කරනකම්. මේ පුජ්‍යලයට ඒ මොකවත් ඇහෙන්නේ නැවා. ඒ කෙස් වැටියෙන් අල්ලගෙන ඇදගෙන යනවා
කැලෑවිතිබුන ලොකු නුගගහක් යට ඇය මරලා දාන්න. ඇදගෙන යනකොට දරුවා බිහි වුණා. දැන් දරුවා මග මොහු ඇදගෙන යනවා. ඇය කල්පනා කරනවා මට දැන් නම් කාගේවත් සරණක් නැහැ. මේ කැලෑවේ ඇති දර කඩන්ඩ වැල් අදින්න ආපු මිනිස්සු මාව බේරගන්න කියලා කෑ ගැහුවොත් එහෙම කෙනෙකුට නමුත් ඇහිලා එන්න පුළුවන්. දුවගෙන එන්න පුළුවන්. නමුත් ඔවුන් ඇවිල්ලා මගේ සහෝදරයාට ගහයි. මගේ සහෝදරයා කාගෙන්වත් ගුටි නොකෑව යුතුයි. ඔහු පිළිබඳව මෛත්‍රී සිතක් ඇති කරගත්තා. එහෙමනම් සහෝදරයත් බේරගෙන ජීවිතෙත් බේරගන්න විදිහක් නෑ. දැන් තියෙනවනම් සරණ මට තුනුරුවන්ගේ සරණ විතරයි කියලා තුනුරුවන් සිහිපත් කළා. අර නුගගහේ ඉන්නවා විශාල රුක්ෂ දේවතාවෙක්. මේ විශාල නුගගහේ රුක්ෂ දේවතාවෙක් කියනවා. මේ රුක්ෂ දේවතාව කල්පනා කළා අනේ මේ කාන්තාව මොනතරම් මෛත්‍රී ගුණයෙන් යුක්තද, තමන් මරන්න අරගෙන යන කෙනාටත් මෛත්‍රී කරනවා. ඇය භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු ශ්‍රේෂ්ඨ ශ්‍රාවිකාවක්. මෙවන් සිල්වත් ගුණවත් තැනැත්තියක් මගේ විමානේ ළඟ මැරුවොත් දේව සභාවට ගියහම දෙවි රජවරු මට චෝදනා කරනවා. ඒ නිසා මම ඇය බේරගත යුතුයි කියලා කල්පනා කරලා ඇගේ ස්වාමියාගේ වෙස් අරගෙන එතෙන්ට ඇවිල්ලා සහෝදරයා බය කරලා පන්නලා ඇයත් ඇගේ දරුවත් රථයක නංවගෙන සැවැත් නුවරට කරගෙන ගිහිල්ලා ආරක්ෂාකාරීව අම්බලමක නතර කළා. දැන් ඇය යන්නේ ස්වාමියාත් එක්ක. ඇය අම්බලමේ නතර කරලා ඔහු අතුරුදහන් වුණා. පහුවදා ඇගේ ස්වාමියා සැවැත් නුවර ඇතුල් නගරයේ කිසියම් කටයුත්තකට ඇවිල්ලා ආපහු ගෙදර යන්න යන ගමන් අම්බලමේ ඉන්න බිරිඳ දැක්කා. ළඟට ගිහින් කතා කරලා කොහොමද ආවේ, කවුද එක්ක ආවේ? නොයෙක් ප්‍රශ්න ඇහුවා. ඇයි කියනවා, ඇයි ස්වාමීනි එහෙම අහන්නේ? ඊයේ ඔබමනේ රාත්‍රියේ මම එක්ක ආවේ මෙතෙන්ට. ඔහු කියනෝ නෑ මම නෙමෙයි එක්ක ආවේ. අන්තිමට ඇය කරුණු කාරණා තේරුම් අරගෙන සියලුම විස්තරය ඔහුට කීවා. බොහෝම සතුටින් බිරිඳත් එකතු කරගෙන ගෙදර ගියා. එදා අපි දෙන්නට බුදුරජාණන් වහන්සේ මතක් කරපු දේ, තෙරුවන් සරණ ගිහිල්ලා හැම වෙලාවෙම පන්සිල් මත ඉන්න කියලා. අනේ මේ ලැබුණේ භාග්‍යතුන් වහන්සේගේ සරණමයි. දෙන්නම ගිහිල්ලා කාරණාව බුදුරජාණන් වහන්සේට කියලා තමන්ගේ දරුවගේ ජීවිතෙත් බේරුණේ භාග්‍යතුන් වහන්සේ නිසාම නිසා දරුවට නම තිබ්බා සරණ කියලා. භාග්‍යතුන් වහන්සේගේ සරණ නිසායි අම්මටයි දරුවටයි දෙන්නටම ජීවිතය ලැබුණේ. එදා භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා මව්පියුසෝ වුණා. බාණ්ඩ භාග්‍යතුන් වහන්සේ පිහිට වෙලා තියෙන හැටි. එතකොට මේ අපි සාකච්ඡා කරන ධර්මකාරණාවේ නන්දට භාග්‍යතුන් වහන්සේ පිහිට වෙලා තියෙන හැටි. නන්ද මරණයෙන් බේරුවේ නැහැ. නමුත් එදා කරපු අනුශාසනාවේදී නන්ද සෝවාන් වෙලා ඉන්නේ. නන්ද අද අනිවාර්යෙන් මැරෙනවා. නමුත් නන්ද මේ ජීවිතෙන් බේරුවේ නැති වුණාට නන්ද සතරපායෙන් බේරලයි තියෙන්නේ. කෙනෙක් සෝවාන් ආදී උතුම් මාර්ගඵලයකට එනවා කියලා කියන්නේ ඒක මොන තරම්නම් ලාභයක්ද? පින්නතුනි, අද මේ ධර්ම දේශනාව කරන මම, ධර්ම ශ්‍රවණය කරන අපේ මෑණිවරු ඇතුළු මේ සත්පුරුෂ පින්වත් පිරිස, අපි මේ සසරින් තාම නිදහස් වෙලා නැහැ. අපිට තාම බේරෙන්න හේතුවක් කාරණාවක් පේන්නේ නැහැ. අපි අද මෙහෙම හිටියට ඉගෙන කියාගෙන, ගෙවල් දොරවල් හදාගෙන, හොඳට උයාපිහාගෙන අනුභව කරලා, වස්ත්‍ර ඇඳගෙන, සැප සහිතව ගමන් බිමන් යමින් මෙහෙම හිටියට අපි අපායට යන්න කොයි තරම් පව් කරපු අයද?
මේ ජීවිතේ කතා කරන්න පුළුවන් මතක ඇති කාලයක කුරා කූඹු එක්කත් මරලා නැහැ කියලා. ඒ වුණාට මේ අනාදිමත් කාලයක් සංසාරේ කරපු පව් ඔක්කොම ගෙවලද මේ ඉන්නේ. අවීචිය යන්න කරපු පව් තියෙනවා. ඒ පෙර ජීවිතවල ඉපදිලා අම්මටත් ගහලා තියෙනවා. තාත්තටත් ගහලා තියෙනවා. ගුරුවරුන්ටත් ගහලා බැනලා තියෙනවා. තව කරන්න පුළුවන් නොයෙක් පාපතර වැඩ කරලා රැස් කරගත්ත පව් සීමාවක් නෑ. නොයෙක් නොයෙක් වර නිරයවල් වල සතර අපායේ ඉපදිලා දුක් විඳලා තියෙනවා. නමුත් අවීචිය යන්න තරම් කරපු පව් කඳුවල සීමාවක් නෑ තාම. පිටිපස්සේ ව ගොඩ ගිහිලා තියෙන. අවස්ථාව එළඹිච්ච ගමම්ම නිරයට ගෙනියනවා. තිරිසනෙක් කරනවා. ඒ තිරිසනෙක් කරනකොට කූඹියෙක් බවට පත් කරන්නත් පුළුවන්. මදුරුවෙක් බවට පත් කරන්නත් පුළුවන්. මඩ ගොඩ කුණු ගොඩක වැසිකිලි වලක පණුවෙක් බවට පත් කරන්න හේතු වෙන අකුසල මංගාව තියෙනවා. අසූචි ගොඩක දුගඳ ආග්‍රහණය කරන ඉහෙඬ මැස්සෙක් බවට පත් කරන්න හේතු වෙන අකුසල මේ හිටියට අපි ඔක්කොම ලඟ තියෙනවා. ඒවා විපාක දෙන්න තියෙන මොහතක උතුම් බුද්ධාන්තරයක් නිසා කරගත්ත ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් දුගතියට යන්න තියෙන මග හරහට හිටපු නිසා අපි සුගතියට ඇවිල්ලා ඉපදිලා ඉන්නේ. නැතුව මේ පිංම කරලා ඇවිල්ලා ඉපදිලා නෙමෙයි. අර කුසලයේ හරස් වෙච්ච නිසා යන්න තිබිච්ච ගමන වෙන පැත්තකට හැරුණා. නමුත් අර පව් ඉවරද? ඒවා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ කරුණ හොඳට පැහැදිලි කරලා දුන්නත් අපිට තේරෙන්නේ නැහැ. අච්චර පව් කන්දක් මට තියෙනවා. මම තවත් දැන් මොකද කරන්නේ? මෙහි ඉපදිලා තවත් අකුසල් කර කර අකුසල් කර කර අර පව් කන්ද පුරවනවා. පෙර කරපු පින් තමයි මේ භුක්ති විඳගෙන යන්නේ. හොඳට ඉගෙන ගන්න පුළුවන් උනේ පෙර පිනක් නිසා. යාන වාහන හම්බුනේ පෙර පිනක් නිසා. හොඳට කෑම බීම අනුභව කරන්න හොයාගන්න පුළුවන් උනේ පෙර පිනක් නිසා. හොඳ මව්පියව ළඟ ඉපදුනේ, හොඳ ස්වාමි භාර්යාව ලැබුනේ, කීකරු දරුවෝ ලැබුනේ පෙර පින් නිසා. තාමත් ජීවත් වෙලා මේ ඉන්නේ පෙර පින් නිසා. මැරෙන්න හේතු කීයක් නම් මේ පින්නතුන්ගේ ජීවිතවලට එළඹිලා ඇද්ද මේ වෙනකොට? පින්නතුනි, අපි එදිනෙදා කරන හැම කටයුත්තක්ම මරණයට හේතුවක්. සමහර වෙලාවට ගන්න කෑම ටික හිර වෙලත් මැරෙනවා. හිර වුණ කෑම ටික පල්ලෙහැට දාගන්න බොන වතුර ටික හිර වෙලත් මැරෙනවා. හදිස්සියේ පළතුරු ගෙඩියක් කඩාගන්න නමුත් තමන්ම හිටවපු ගහකට ගොඩ වුණත් වැටිලා මැරෙන්න ඉඩ කඩ තියෙනවා. හදාගත්ත ගේ ඇතුලේ පඩියෙන් වැටිලා මැරෙනවා. සමහර මලගෙවල් වල ගියහම කී කී අඬනවා, මෙතනින් වැටුනේ. ඉතින් මේ පඩියෙන් වැටිලා මැරෙන්න තරම් දෙයක් මෙතන තිබ්බද කියලා අහනවා. ඉතින් මේ හදාපු ගෙදර පඩිපෙලෙන් වැටිලා මැරිලා, නාන කාමරේ ඉස්සලා වැටිලා මැරිලා. එහෙම හිතන්නකො, එතකොට ඇඳෙන් වැටිලත් මැරෙනවා. මොන කාරණාව ළඟද මරණයට හේතුවක් නැත්තේ කියලා. ඒ තරම්ම හේතු තියාගෙන මැරෙන්න අවුරුදු 50ක් 60ක් තාමත් ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ සියලුම හේතු අභිභවනය කරපු කුසල කර්මයක් අපි ළඟ තියෙනවා. එහෙනම් මේ ජීවත් වෙනවා කියලා කියන්නේ පෙර කරපු පින වේගයෙන් ඉෂය වෙනවා. වාහනයක් ගමන් කරන්න ඉන්ධන අවශ්‍යයි වගේ මේ ජීවිතයේ ඉපදිච්ච දවසේ ඉඳලා අද මෙතෙන්ට එනකන් පවත්වගෙන එන්නේ
අපි සෑහෙන්න දහනේ කළා මොනවද පෙර කරපු පින් එතකොට පින් ටික තමයි දහනේ වුණේ ඒ පින් දහනේ වෙන අතර මම තව හුඟක් පව් රැස් කරලා අර තියෙන පව් කන්ද පෝෂණය කරලා තියෙනවා නමුත් කල යුත්තේ ලැබුණේ පුදුම අවස්ථාවක් ඒකෙන් ප්‍රයෝජන අරගෙන වහ වහ බොහෝ කුසල් රැස් කරගෙන නැවතත් සුගතියක උපදින මට්ටමට පත් වෙන්න. එහෙම වුණා කියලා අර පව් කන්ද ඉවර වෙන්නේ නැහැ. කවද හරි දවසක අවස්ථාව ආවොත් සෝවාන් වෙන්නේ. එදාට ආන් අර පව් කොච්චර තිබුණත් ඒ අකුසලයට මාව සතර අපායට නම් ගෙනියන්න වෙන්නේ වෙන්නේ නැහැ. සසරින් මිදෙනතුරු උපදින සුගතිගාමි ආත්මවල අර අකුසල් මට විපාක දෙන්න පුළුවන්. ප්‍රාණඝාත කරලා තියෙන නිසා අකාලේ මැරෙන්න පුළුවන්. රාරක්කු බීලා තියෙන නිසා උම්මත්තක වෙලා උපදින්න පුළුවන්. හැබැයි තින් සෝවාන් ආදී උතුම් ආර්ය මාර්ගඵලයේ ලබලා තිබුණොත් මේ වාගේ උතුම් සුගතියක උපදිනවා. ඒ ඉපදිලා පිළිකා හැදෙන්න පුළුවන් අකාලේ මැරෙන්න පුළුවන් වාහන වලට යට වෙන්න පුළුවන් එහෙම මැරෙන්න පුළුවන් හැබැයි එහෙම මැරුණත් ආය සුගතියක උපදිනවා මිසක් සතර අපායි කොහෙවත් යන්නේ නැහැ ඒක තමයි මේ අති උතුම් සෝවාන් භවී තියෙන පුදුම ලාභය නිරේට ගෙනියන්නේ නැහැ සතර අපායට ගෙනියන්නේ නැහැ අංගේ නිසා මේ ලැබිච්ච අවස්ථාවේ අපි උපරිම ප්‍රයෝජනයක් ගන්න. දැන් ගාතාරත්නේ අපි සඳහන් කළා වැරදියට පිහිටවා ගත්ත හිත අපිට මහා බලවත් නපුරක් කරනවා කියලා. එතන වැරදියට පිහිටවා ගත්ත හිත කියලා කියන්නේ දස අකුසල කර්මපතයන්ගෙන් යුක්ත හිත. මොනවද දස අකුසල කර්මපත කියන්නේ? කයෙන් කරන වැරදි 3යි වචනෙන් කරන වැරදි 4යි හිතින් කරන වැරදි 3යි ප්‍රාණඝාතය අදත්තාදානිය කාම මිත්‍යාචාරය කයෙන් කරන වැරදි බොරු කියනවා කේලම් කියනවා පරුස වචන කියනවා හිස් වචන කියනවා වචනෙන් කරන වැරදි අවිද්‍යාව එක්ක දැඩි ලෝභය ව්‍යාපාද කේන්ති ගන්න බව ද්වේෂ සහගත බව මිත්‍යා දෘෂ්ටි සම්මා දිට්ඨියෙන් පිට මිසදිටු අදහස් දරනවා මිසදිටු ක්‍රියාකාරකම් වල යෙදෙන එතන කාරණා තුනයි ඒ හිතෙන් කරන වැරදි මේවට කියනවා දස අකුසල් කියලා කයෙන් තුනයි හිතෙන් තුනයි හයයි වචනෙන් හතරයි දහයයි යමෙක් මේ දස අකුසල් වලින් යුක්තයි නම් ඒ පුද්ගලයාට මරණයෙන් පස්සේ උරුම නිරය සතර අපාය මේක අපේ භාග්‍යතුන් වහන්සේ තවත් සූත්‍රවලත් දේශනා කොට වදාලා අසිබන්ධක ගාමිනීට දේශනා කරපු සූත්‍ර දේශනාවෙත් මේ දස අකුසලයේ ගැන අපූර්ව විස්තරයක් කරලා තියෙනවා යමෙක් දස අකුසලයෙන් යුක්ත නම් ඔහු සතර පායෙන් බේරන්න හරි අපහසුයි. එනම් වැරදියට පිහිටෝපි හිත කියලා කියන්නේ ආන් ඒ අකුසල කර්මපතෙහි පිහිටෝපි හිත. ආන් ඒ හිත හොරෙක් කරන අපරාධයට වඩා භයානකයි. වෛරක්කාරයෙක් කරන අපරාධයට වඩා භයානකයි. එතකොට පින්නතුනි ඔබත් මමත් මේ ජීවිතයේ ගෙවන අතරතුර ඔය වැරදි වලට අහු වෙලා නැද්ද? අහු වෙච්ච අය. ඒ කියන්නේ අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හැටියට දැන් කවුද? වැරදිකාරියෝ. දේශනා කළේ සබ්බ පාපස්ස අකරණම්. සියලු පව් නොකරන්න කියලා දේශනා කළේ. ඉපදිලා තියෙන පව් නැත්නම් ඉපදිලා තියෙන අකුසල් පුළුවන් තරම් නැති කරන්න කටයුතු කරන්න. නමුත් අලුතෙන් අකුසල් උපදින එක
නතර කරගන්න. උපන් කුසල් වර්ධනය කරන්න. නූපන් කුසල් උපදවන්න. ඒකයි සබ්බ පාපස්සාකරණ. එහෙනම් අපි ගාව පෙර පව් තියෙනවා. ඒ තියෙන පව් වලට තව තව පව් එකතු කරලා හරියන්නේ නැහැ. එහෙමනම් මේ කාරණාවට අනුව අපි හැම කෙනෙක්ම අනාගතයේ ඉතා අවාසනාවන්ත දඬුවම් විඳින්න තරම් සුදුසු මහ බරපතල වැරදි කරපු අය. අනාගතයේ අපිට ඒකාන්තයෙන් දඬුවම් නියමිතයි. වැරදි කරලා ඉන්නේ අපි. වාගිතුන හසිට කී කරු වෙලා නැහැ. එහෙම ලොකු දිවි අනතුරක් ඉස්සරහ තියෙනවා. තව තවත් ඒ අනතුරට ලං වෙන්න වැඩ කරනවට වඩා එයින් ටික ටික ඈතට යන්න අවස්ථාව යොදා ගන්න මේ ලැබුණ උතුම් ජීවිතය ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයක ලැබුණ සම්මා දිට්ඨික ජීවිතයෙන් හැබැයි ප්‍රයෝජනයක් ගන්න තමන්ට ලැබුණ ජීවිතයට උතුම් සාධාරණයක් කරන්න සතර අපායට පිටුපාල සුගතිය පැත්තට යන්න යම් කෙනෙක් කටයුතු කරන්න කල්පනා කළොත් ඔහු මේ ලෝකේ මහ උතුම් පුද්ගලෙක්. ඒක හැමදාම කරන්න බෑ. බුද්ධෝත්පාද හම්බෙන්නේ සම්මාදිට්ඨික මනුස්ස ජීවිත ලැබෙන්නේ. ඒ නිසා මේ ලැබිලා තියෙනවා සම්මාදිට්ඨික ජීවිතයක් බුද්ධෝත්පාදයක්. කුසල් කර කර කුසල් කර කර නිවන් දක්නා ජාති දක්වා තව තව කුසලයෙන් පොහසත් වෙන්න සම්මා දිට්ඨික වන්නෙම් වා කියන ප්‍රාර්ථනාව හරි වටිනවා. එවන් උතුම් ප්‍රාර්ථනා පිහිටවාගෙන නැවත ඉපදුනත් මිත්‍යා දෘෂ්ටික කුලයක නොයිපදී අබුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලැබුවත් නිර්මල ධර්මයේ වැටහිලා පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙලා කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සසර දිනන්න කටයුතු කරගන්න මේ රැස් කරගන්න උදාරතර පුණ්‍ය සම්භාර ධර්මයන් සියල්ලක් අපට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ වාරියපොළ රන්දිණිය වැවපාරේ පදිංචි සමන් මාන්නපෙරුම මහත්මයා සහ නිලූෂා රාජකරුණා මහත්මිය විසින්. පුණ්‍යානුමෝදනා කරනවා ධර්ම දානමය කුසල කර්මය සම්පූර්ණ කර ගැනීම සඳහා අප ගැන අනුකම්පාවෙන් වැඩමවා වදාළ පින්වත් දේශකයාණන් වහන්සේට නිදුක් බව නිරෝගී බව චිරජීවනය ලැබේවා. ලෝක සත්වයා සුවපත් කරවමින් සසරින් එතර කරවීමට මේ පින් හේතු වාසනා වේවා කියලා බොහෝම කල්යාණ මිත්‍ර සිතින් යුක්තව අපටත් ආශිර්වාද කරනවා. කෝරළයාගම ධම්ම මිත්තා සිල්මෑණියන් වහන්සේටත් සේරුවිල සුදීරා සිල්මෑණියන් වහන්සේටත් සසරින් එතර වීමට මේ උතුම් කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මිය පරලෝ යන්නට යෙදුන එම් පුංචි වණ්ඩා පියාණන්ටත් කෝෂිලා ප්‍රනාන්දු සිඟිති දියණියටත් පේමලතා පස්ස පෙරුම මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. වාරියපොළ රන්දෙනිය වැවපාර පදිංචි ආර්.එම්. උක්කුවම්මා මෑණියන්ටත් සෙනුදි මාන්නපෙරුම දිනුදි මාන්නපෙරුම දියණියන් දෙපළට නොච්චිය අඹගහගම පදිංචි ප්‍රේමලතා ඒකනායක මෑණියන්ට විමලරත්න පියාණන්ට දේශකයාණන් වහන්සේගේ මව්පියන්ටත් මේ පින්කමෙන් රැස් කරගත් සියලුම පින් අඩු නැතුව අනුමෝදන් වේවා. ආශිර්වාදයක් වේවා. නිදුක් වේවා. නිරෝගී වේවා. සසර දුකින් මිදෙත්වා. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම අපගේ මව්පියන් ගුරුවරුන් ඥාතීන් කල්යාණ මිත්‍රයන් වූ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මෙම පින් කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා උදව් උපකාර කළ බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලුම දෙනාටම මාන්න පෙරම අමරසේන දෙපළටත් පැමිණ සහභාගී වූ ඥාතීන් සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණේ කරන්නා වූ සියලුම සත්පුරුෂයන්ට මේ පින් අනුමෝදන් වේවා කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම ආර්යයන් වහන්සේලාට සහම්පති මහා බ්‍රහ්මරාජයන් වහන්සේ සනං කුමාර ඝටිකාර තිස්ස කියන බ්‍රහ්මරාජෝත්තමයන් වහන්සේලා ඇතුළු සියලුම සත්පුරුෂ වූ බ්‍රහ්මරාජයන්ට සදිව්‍ය ලෝක වාසී වූ සියලුම ආර්යයන් වහන්සේලාට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු තෙතිස් මහා දෙවි රජුන්ට උන්වහන්සේලාගේ පිරිසට අපගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු දුකෙන් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වා කියලා ප්‍රාර්ථනා කරනවා දායක පින්දුතුන්ගේ උතුම් ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන්ම මුදුන්පත් වේවා අවසන ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනින් සැනසෙන්නේ මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ